අවිච්ඡාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. අවිච්ඡාව ගැන. අවිච්ඡාද අවිද්‍යාව. අවිද්‍යාව. දැන් විනිවිද බලන්න බැරි නම් දේවිතබ්බෝ විඤ්ඤාණ හිති නැත්නම් යමක් කරන හේතුඵල ධර්මයක ණය විනියට බාහකල්පා ඇත්ත හේතුව සහ ඵලය දකින්නේ බැරි නම් අවිද්‍යාව. ඒක කරන්න පුළුවන් නම් විද්‍යාව. විද්‍යාව දුපා. විද්‍යාව අවිද්‍යාව. ඒ කියන්නේ මේ අපි කරන සියලු හේතුඵල පිළිබඳව අපිම හරියට දැනගන්න. ඒකත් අභෝ විඤ්ඤාණය. එන්නත් විද්‍යාව. ඒක වරන්න බැරි නම් හේතුඵල ධර්මක බහාගලපා බලන්න බැරි නම් නැයි සුඛා බලන්න බැරි නම් විනිවිද දකින්න බැරි නම් අපි කරන හේතුවේ ඵලය ඒක අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෙන්න ඒක. අවිච්ඡ. ඒක දැඩි කැමැත්ත දැඩි ආශාව නැති කරනවා. අවිච්ඡ ඒක මේක අවිද්‍යාව. අවිද්‍යාව සංයෝජන කියන්නේ ඒ කියන්නේ රාගයෙන් ගැටීසු කරන පුද්ගලයා සංයෝජනේ නෙමෙයි. විනිවිදලා තුන්නේ නැහැ. ද්වේෂයෙන් ගැටීසු කරන පුද්ගලයා සංයෝජනේ නැහැ. මානෙන් ගැටීසු කරන පුද්ගලයා මොහෙන් ගැටීසු කරන පුද්ගලයා සංයෝජන 10ක් කරලා. අවිද්‍යාව නිසා තමයි සංයෝජන 10. දැන් වේදිකම්බෝ විනුහි කියන විද්‍යාව උදපාදි වෙනවා. විනිවිද බලන්න පුළුවන්. මේ ඇත්ත ඇති ඇතියට යථාවාදී සත්‍යාකාරී සත්‍යාවාදී යථාකාරී කියන දකින්න පුළුවන් නම් ඒක විද්‍යාව උදපාදි. ඒක විද්‍යාදී කතාව. ඒක බැරි නම් ඒක අනිත්‍යයි.